දවසක් ඔයාලා හැමෝටම අද අපි කතා කරන්න හදන්නේ අනාගත ලෝකය බුදුනිතින් දැක්කේ කොහොමද කියන කාරණාව ගැන කතා කරන්න. ඉතින් මේ ගැන කතා කරන්න කලින් තම තමගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කන ඔබන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව නොදන්නාට දැනගන්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි මේ ගැන කතා කරමු. දැන් ගෙවි යන මොහොත තමයි වර්තමාන. එම වර්තමානීය එළඹෙන මොහොතේදී අතීතය වෙනවා. වසර කීපයක අතීතයක් මතකයක් ලෙස සනිටුවන්ව අප සතුව තිබෙනවා. ඒක ඇත්තටම ආවර්ජනය කළ හැකි දෙයක් මිසක් කිසිසේත්ම දැකිය හැකි දෙයක් නෙවෙයි. සියල්ල සාපේක්ෂ වූ ලෝකේ කාලයට වගේම මතකයටද එය පොදු ධර්මතාවයක්. අනාගතය කියලා කියන්නේ අපේක්ෂාවන් හා කල්පිතයන් මතින් ගොඩනැගි සාමාන්‍යයෙන් බලාපොරොත්තු නොඉක්ම වූ අවිනිශ්චිත සිටිවින්න. මේ කාලත්‍රය තුල ध्यान සම්පක්තියෙන් තොර වූ සතර අපාය නිදාස්න වූ ඔබේ අපේ නිම්බලල්ල එතරම්ම සීමා සහිත වූ දෙයක්. නමුත් ඉන් ඔබෙන් පරතරක් නො වූ අසීමිත ලෝක තුල අතීත වර්තමාන අනාගත තුන්කල් පරිපූර්ණව දුටුවේ ඒ දුටුදේ දේශනා කළේ අප තථාගතයන් වෙච්ච ගෞතම බුදුරජාණන් වහන්සේ විසින්. අපි මේ ජීවත් වන ලෝකය මහා පුදුමාකාර තැනක්. අසර නොදැනගත් නිම්මින් සංගවගත් දිගු සසරක ඇවිද යන අපි මොකක්කරි පිනකට දුර්ලභ මිනිසත් භාවයක් ලබාගෙන මේ ලෝකේ පහළ වෙලා ඉන්නවා. ලෝකේ කැරකෙනවා නොනවතීම. අනාගතයේ වර්තමානයට ඇද දමමින් වර්තමානයේ අතීතයට තල්ලු කරමින් තාක්ෂණයක් හුඟක් දුර ගිහිල්ලා. හිත අහිත දෙපැත්තෙන්ම කළ නොහැකි දෙයක් නැහැ කියලා සමහර අය කියන්නේ ඒ නිසා වෙන්නේ නැති. කොහොම හරි මේ ලෝකේ ආරම්භය ගැන හොයන්න පර්යේෂණ ඇරඹුණි මීට වසර ගණනාවකට කලින්. තාවමත්තේ පරිවර්ෂණ පැවැත්වෙනවා. හැබැයි ඒව හොයන්න පටන් ගත්ත අය මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා. මිනිසාගේ ආරම්භය ගැන කල්පිත ඉදිරිපත් කිරීමෙන් වේසුණු චාස් ඩාවින් හා අනුගාමිකයන් කපා දමෝ ඉනි ගඟ පුරාම තිවෙනවා. මීට 2500 වසරකට පමණ කලින් සවැත් නුවර පූර්වාරාමේදී දෙසා වදාලන්නට යෙදුන අග්ගඤ්ඤ සූත්‍රය මේ අයට අහන්න කියවන්න ලැබුණා නම් විශ්වයේ අසිරිමත් උපත මනුෂ්‍ය වර්ගයාගේ ආරම්භය පරිණාමය මේතරම් පැහැදිලිව නිර්වෘල සදාන්ව ඇති විද්‍යා ප්‍රබන්ධයක්වත් ඔබට කියවන්න ලැබිලා තියෙනවද කියලා එයාලා හයි. යම් කාලයකදී පෘථුවිය ආසන්න වාතලේ ආලෝක ලෙස ජීවත් වන මේ සත්වයන් තෘෂ්ණාව නිසාම ගොරෝසු ශරීර බවට පරිණාමය වී මෙතෙක්කා ගමන සවිස්තරව නිවැරදිව දැකීමේ දැනීමේ දෙසීමේ ඥාණය බුදුවරයෙකුට පමණක්ම සතු දෙයක්. මින් 92 කල්පයකට කලින් ලොව පහළ වී වදාළ සත්බුදු වරුන්ගේ විවරණේ ඇත්තටම අසිරි දනවන්නක්. එදා මිනිසුන්ගේ ආයුෂ දිවි පැවැත්ම සිතුම් පැතුම් පවා ඉදිරිපත් වන්නේ ඉතා විශ්මිත අයුරින්. ජාතක කතා 550 තුලිනු අතීත කතා දැක්වෙන සූත්‍ර විනය තුලිනු යලි යලිත් පැහැදිලි වන්නේ ඒ අප්‍රමාණ ප්‍රඥාවේ මහිමය. අතීතෙන් ඇරඹිච්ච වර්තමානය හරහා අපි පියනගන්නේ අනාගතයට. ලෝකයේ ඉදිරි ගමන අපේ හෙට දවස වගේම මේ යුගයේ බොහොම ප්‍රසිද්ධ මාතෘකාවක් වන ලෝක විනාශය ගැන බුදු නුවණින් දැකලා අපහට දේශනා කරන්න ලැබුවේ මහා කරුණාවෙන්මයි. චක්කවර්තී සියනාද සූත්‍රය කියන්නේ කාලත්‍රයේ සිසාරාගිය අති විශිෂ්ට ගණේ දුර්ලභ දේශනාවක්. කල්ප 100ක පමණ අතීතයේ වසර 80000ක් පමණ වෙච්ච මිනිසාගේ පරම ආයුෂ අඩුවෙමින් ගොස් එය වසර 10 දක්වා අඩුවන ආකාරය මිනිසාගේ ගුණධම් පිරිහිලා අසත් ධර්මයේ ඉස්මතු වෙලා අධර්ම රාගේ විෂම ලෝභයේ බලවත් වෙලා මෙම ආයු පිරීම සිදුවන බවත් පරම ආශ්‍රය වසර 10 වන යුගයේදී එකිනෙකා ගහමරා ගැනීම නිසා සිදුවන අතිවිශාල මිනිස් සංහාරයක් ගැන මේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. වසර 2500කට කලින් මේ මිහිතලයේ මිනිසෙකුගේ පරම ආශ්‍රය අවුරුදු 120ක්. නමුත් අද අවුරුදු 70යි 80යි. මේ විදිහට මේ පරිහිම අවුරුදු 10 දක්වාම යනවා මේ මහා භද්‍ර කල්පයේ තුලදීම. ඒ කාලේ අවුරුදු 10ක් වෙනකොට ඉස්කෝල ගිහිල්ලා රස්සාවක් කරලා කසාද බැඳලා ළමයි හදලා ළමයින්ගේ ළමයිනුත් බලලා වයසට ගිහිල්ලා මැරිලත් යනවා. ඒ ඔක්කොටම තියන්නේ අවුරුදු 10. ඒ වෙනකොට මේ ලෝකේ සද්ධර්මයක් නැහැ. කිසි කෙනෙක් එහෙම දෙයක් ගැන දන්නේවත් නැහැ.
මනුෂ්‍ය ගුණධම් කියලා දෙයක් ඉතිරි වෙලක් නැහැ. අධර්මවාදීන්ගේ ග්‍රහණයට මුළු ලෝකෙම නතු වෙලා තියෙනවා. ඒක අදත් දෙමින් පවතිනවා. මේ විදිහට සබහාදාමක් පිරෙනවා. මිනිස් ක්‍රියාකාරකම් නිසා එළවලු පළතුරු වල රසය නැත්තටම නැති වෙලා යන කාලයක් ඉදිරියේදී එනවා. පළයක් හිටවලා පළයක් ලබන්න බැරි තරමටම මේ පෘථිවිසාරයේ අතුරුදහන් වෙනවා. මිනිසුන්ට කටට රහට කෑමක් කන්න බෑ. කන්න කෑමක් නැහැ. මිනිසු බොහොම ඉක්මන් ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. ලුණු ඇඹුල් ඇතුව කෑමක් කන්න බෑ. තෙල් මිරිස් දාපු කෑමක් කන්න බෑ. දිරව ගන්න බෑ. කෑවොත් ලෙඩ වෙනවා. මිනිසු හොයන්නේ කෙඳි සහිත ආහාර. ඉදිරියේදී ලෝකයේ ඉතිරි වෙන රසවත්ම ආහාර වෙන්නේ මේ කෙඳි සහිත ආහාර විතරයි. නිකමට බලන්න ඔබවට ලෝකයේ මේ සියලු ලකුණු පහළ වෙලා නැද්ද කියලා. බලන්න අද වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා එයාලා නිරෝගී දිවියකට අනුමත කරන්නේ මොන වගේ ආහාරද කියලා. මේ සියලු කරුණු කාරණා වලට මූල බීජය වෙන්නේ මිනිසාගේ ආධ්‍යාත්මික පරිහානිය. කරුණාව, දයාව, මෛත්‍රිය, අනුගම්පාව මිනිස් හදවත් තුලින් ගිලිහිලා ගියාම ඒ ලෝකය තුල ධර්මයට ඉඩක් ඉතුරු වෙන්නේ නැහැ. රාගය, ද්වේෂය, මෝහය විසින් මුළු මිනිස් සංහතියම වෙලා ගන්නවා. බුදුරජාණන් වහන්සේ විසින් මස් වැදල්ලකට, ඇටක බැල්ලකට, ගිනි අඟුරු ගොඩකට, පුළුවත්තකට, හීනයකට උපමා කළ කාමයට මේ සමාජය තුල තියෙන්නේ කොයිතරම් ඉහළ ඉල්ලුමක්. බලන්න අද රාගය නිසා මිනිස්සු කොයිතරම් අවුල් ජාලයක පැටලිලා ඉන්නවද කියලා. ඉදිරියේදී මේ තත්ත්වය තවත් බොහොම දරුණු වෙනවා. රාගයෙන් මුසපත් වෙන මිනිස් සමාජය බල්ලෝ බලල්ලු වගේ හැසිරෙන්න ගන්නවා. අම්මලා පුතාලා, තාත්තලා, සහෝදර සහෝදරියෝ කිසිම ભેදයක් නැතුව, තැනක් නොතැනක් නැතුව බලන්න දිනපතා පුවත්පතක් රූපවාහිනියක් අරගෙන බුදුවදන අසත්‍යද කියලා, ඒක බොරුවක්ද කියලා. අපි හෙට දවසේදී පියනගන ලෝකය මීට 100,000 ගුණයකින් දරුණු. අපිත් එහිම ගොදුරක් මිසක් එන් මෙදුන සුපුන් සඳක් නම් නෙවෙයි තවමත්. පසේ නදී කොසල් රජතුමා දැකපු සීන දාසය ගැන අපි අහලා තියෙනවා. අහලා නැත්නම් ඉදිරියේදී අපි ඒ ගැන වීඩියෝ එකක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. සමහරක් අය ඒ ගැන අහලා ඇති. දැන් බොහෝමයක් දිනාට මතක නැති වුණාට කොසල් රජතුමා දැක්කේ හීන විතරයි. ඒත් ඒ සීන එකින් එක විවරණය කරන්නට යෙදුන භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කර පැහැදිලි කරන්න යෙදුන අනාගත ලෝතතු සැබවින්ම විශ්මිතයි. අනාගත රජවරුන්ගේ පිරිහීම, පාලන තන්ත්‍රයේ පිරිහීම, නීතියේ වල්වැදීම, එය යටත් වැසියන්ට බලපාන ආකාරය, ඒ තුලින් සමාජයේ ඉහළ යන අපරාධ, ධනය නිසිලස බෙදී නොයාම නිසා ඉහළ යන සොර සතුරු වදුරු, ඇත්තටම අද අපි මේවා ප්‍රායෝගිකව අත්විඳින්නේ නැතිද? පොඩ්ඩක් හිතලා බලන්න. විෂම ලෝභය නිසා අද කොයිතරම් දෙනා දුස්සිරිතට යොමු වෙලාද? හෙට දවසේ මෙලව රැඳුණොත් අපිත් පියනගන්නේ මේ වගේ රුදුරු බීසුණු ලෝකයක් තුලටම. මිනිසුන්ගේ ආශ අඩුවන කාලේ දැඩිසේ බලවත් වන විෂම රාගය ගැන ඒ සිදුවන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ මේදී විස්තර කරනවා. ළමා වයසේ කුඩා ගැහැණු පිරිමි ළමයි සංවාසයේ දෙනවා. දරුවෝ ලැබෙනවා. ළමා වියේදීම සියවස් කීපයක් ඈතට දිවෙන ලේඛනගත ලෝක ඉතිහාසයේ වයස අවුරුදු 12ට අඩු මවවරුන් 35ක් පමණ පිළිබඳ වාර්තා වෙලා තියෙනවා. එම අඩු වයස් උපත් 35ක් අතරින් 23ක්ම සිදුවලා තියෙන්නේ වසර 2000-2010 දක්වා කාලය තුළ. බලන්න ලෝකයේ දියුණුව. මේකද මේ හැමෝම හොයන දියුණුව? නිරන්තරයෙන්ම හැම දෙයක් ගැනම පරීක්ෂණ සිදු කරන එක්සත් ජනපදයේ ප්‍රමුඛ බටහිර රටවල් අවුරුදු කීපයක ඉඳලා හිතාගන්න බැරි බරපතල ප්‍රශ්නවලට මැදි වෙලා ඉන්නවා. මේක හුඟක් බලපාලා තියෙන්නේ ළමා වෛද්‍යවරුන්ට. අම්මලා දොස්තරට ඇවිත් කියනවා මගේ දුවට තවම අවුරුදු 5යි. ඒත් මේ ළමයාගේ පියයුරු වැඩිලා. තවත් පිරිසක් කියනවා මගේ දුවට අවුරුදු 7යි. ඒත් වැඩි බියට පත් වෙනවා. දොස්තරලා බෙහෙත් දෙන එක පැත්තක තියලා මේ ගැන හොයන්න ගත්තා. තාමත් හොයනවා. ඒත් ඇත්තටම මේකට හරිම උත්තරයක් තාමත් හොයාගත්ත කිසිවෙක් නැහැ. එයාලා හොයාගත්ත එකම දේ තමයි මේක සීග්‍රයෙන් ඉහළ යන ප්‍රවණතාවයක් කියලා. ඉතින් ඔය දේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මීට 2500 වසරකටත් කලින් දාරුක්කන්දෝපෝම සූත්‍රයෙන්. ආයුෂ අඩු වෙමින් පිරිහීගෙන යන මිනිසුන් තුළ ඇතිවන මූලික ලක්ෂණ තමයි මේවා. අනාගත ලෝක තුළ අපි දකින සුභ සීන ගැන දැන් මොකද හිතන්නේ? මේ සසර ගමන අතිශය බියකරුයි. අපට කොහේ කොතන යන්න වේවිද කියලා අපි දන්නේ නැහැ. රැස් කරගන්නට යෙදුණු කල්සුදු කර්මයන් එය තීරණය කරාවි. නමුත් අපි ඒ වෙනුවෙන් යම් ආයෝජනයක් කළ යුතුයි. සුගති ලෝක අතරින් පහළින්ම තියෙන ලෝකෙ තමයි අපි මේ ඉන්නේ. මෙතනින් පහළ තියෙන්නේ ඔක්කම දුකින් අගතියට ගිය ලෝක. මේ ලෝකයේ සුගතියක් උනා
පිරිහෙන හෙට දවස තුල යහපතට ඉඩක් ඇත්තේම නැහැ. සද්ධර්මයේ අංශ මාත්‍රයක්වත් රැකෙන්නේත් නැහැ. හෙට දවසේ ඒ අසත්පුරුෂ ලෝකයේ තුල අධර්මවාදයෙන්ගේ ගොදුරක්ව අසරණ වෙලා දුගතිගාමී වෙනවා හැරෙන්නට මිනිස් ලොව තුල මිනිසාට තියෙන රැකවරණය බිඳුවට දශමයට අඩුයි. සියලු බුදවරුන් නිතදින්ම අගය කළේ අප්‍රමාදයේ ගුණයමයි. ඉතින් ඒ උතුම් බුද්ධ වචනය අනුව යමි. මෙලොව පරලොව යහපත ආරක්ෂාව සලසා ගැනීමමයි අප විසින් නොපවාම සිදු කළ යුත්තේ. කවුද දන්නේ අපි හෙට මැරෙයිද කියලා? මිනිස් ලෝකේ පිරෙහෙන මේ යුගයේදී මැරිලා ආපහු මෙහෙන්න වුණොත් ඒක මා අවාසනාවක්. මෙතනින් පහළට වැටුණොත් ඊටත් වඩා අවාසනාවක්. උතුම් ශ්‍රී සම්බුද්ධ ශාසනය පවතින යුගයක මෙලොව පහළ වෙන්න ලැබෙමින් ලද අති දුර්ලභ වාග්ය අපි වටහා ගන්න ඕන. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඒ ආකාරයෙන්ම දිසා වදාරන කල්යාණ මිත්‍රයා මුණ ගැසීමෙන් අපලද වාග්ය අපි වටහා ගන්න ඕන. මේවා අපට හැමදාම හැමතැනදීම ලැබෙන දේවල් නෙමෙයි. බොහොම සුළු කාලයකට මතුවන වාසනාවක් නිදාණයක්. මේක වටහා නොගෙන ප්‍රමාදයට පත් වුණොත් අපිත් හෙට මේ ලෝකේ ඉපදිලා තිරිසන් වගේ හැසිරෙයි. එන කොටා ගනීවි. ගහමරා ගනීවි. ඉරිසියා කරාවි. හොරකම් කරාවි. හිරේ විලංගුවේ වැටේවි. අපා දුක් විඳීවි. ඔබ ඒට සූදානම්. විකල්ප දෙකක් තියෙනවා. අප්‍රමාදීව ධර්මයේ හැසිරিলা පින් රැස් කරගෙන කුසල් වඩන අපමණ සැපසහිතව සුගතිගාමී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය යන විදියටම ආතල් පස්සෙම ගිහිල්ලා මුකුත් නොකර විනත් දහම නොකරගෙන පිරිහෙන මනුස්ස ලෝකයට හෝ එතනින් පහළට යන්නත් පුළුවන්. තීරණය ඔබ සතු දෙයක්. අප්‍රමාදව මේ ගැන සිතා ඉක්මන් කරන්න. දැනටම ඔබට පේනවා ඇති මේ ලෝකේ මේ ලංකාවේ වෙමින් පවතින දේවල්. ඉතින් මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව නොදන්න අයට දැනගන්න ෂෙයා කරන්න අමතක නම් කරන්න එපා. ඒ වගේම තාම තවගේ යක්ප්‍රඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් තාම දැම්ම ගිහිල්ලා subscribe කරලා bell සල්කන ඔබන්න අමතක කරන්නත් එපා. අදට එන සමගන්න ඔබ සියලුම දෙනාට සුබම සුබ දවසක්.